හයි, අපි දැන් ඇවිත් තියෙන අපි බුක් කරපු විලා එක. මේකට කියන්නේ ඊයන් ලේක් විලා කියලා. අපි එහෙනම් ඇතුළට ගිහින් බලමු. මං ගණන් පස්සේ කියන්නම් කොච්චරක් පේ කරද කියලා නයිට් එකට. එහෙම තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. පේනව නේද? මේ තියෙන්නේ. මේකට කියන්නේ මං කිව්වනේ ඊයන් ලේක් විලා කියලා කියන්නේ. මේකට එක නයිට් එකකට 50,000 තමයි පේ කරන්නේ. මෙතන ඉන්නවා ඇතුළේ අංකල් කෙනෙක්. ග්‍රොසරි ගෙනත් දුන්නහම මේ එයා කෑම හදලා දෙනවා. ඇතුළට ආවම මෙන්න මේ වගේ තමයි ඇතුළ තියෙන ලවුන්ජ් ඒරියා. පේනවනේ, හයි ලස්සනයි. I think someone came. යානේ වුඩන් ෆ්ලෝරින් ඔක්කොම තියෙන්නේ. මෙතන ඉඳගෙන මොන හරි බොන්න පුළුවන්. දැන් තිනවා ලස්සන. මොකද්ද මිරර් එකක්? තොර මෙතනට ගියා බැල්කනි ඒරියා. ඔන්න තියෙනවා පූල් එක පල්ලෙහා. ඊට පස්සේ අපි යම් බලන රූම්ස්. මේ තියෙන්නේ මේක එක රූම් එකක්. මේකේ නම ගහගෙන The Hidden. මෙන්න තියෙනවා එක රූම් එකක්. Nice interior designing. හරි ලස්සනයි. ලංකාවේ වගේ අර පරණ තාලේ විදිහට වගේ modern ඔක්කොම mix වෙලා එක හැදලා තියෙන්නේ. මේ තියෙන්නේ bathroom. Hot water තියෙනවා. Sink. මෙතන shower and toilet. මෙතන තියෙනවා kettle and water bottles. මෙතන තියෙනවා mini fridge. අපිට මොන හරි ඕනනම් දාගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා ටෙලිවිෂන්. හැම කාමරෙම මේ වගේ තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා පොඩි කබඩ් එකක්. මොන හරි තියන්න පුළුවන්. එතකොට මෙතන අපේ බැගේජ් ඔක්කොම තියන්න පුළුවන්. ඊළඟට මේ පැත්තට ආවහම තියෙනවා තව රූම්ස් දෙකක්. මෙන්න මේ තියෙන්නේ. බලමු ඇතුළට ගින්. ඒක ලොක් කරලා. මේ තියෙන්නේ තව රූම් එකක්. මේක නම් ටිකක් පොඩි රූම් එක. සේම් බාත්රූම්. ඉතින් මම බාත්රූම් පෙන්නන්නේ. සේම් බාත්රූම්, මිනි ෆ්‍රිජ් මේ ටික තියෙනවා. මේ රූම් එක ලොක් කරලා මම පෙන්නන්නම් පස්සේ. ඒක මෙතනින් තමයි පල්ලෙහාට යන්නේ. ඊළඟ පල්ලෙහාට ගිහින් බලමු. කට්ටිය පල්ලෙහා ඩයිනින් ටේබල් එක ළඟ පොඩි චැට් එකක්. රොෂ්නම් මන් දැක්ක කනවා. අපි ඕඩර් කරා ඉංගල දන්න හොටෙල් එකක් තියෙනවා ළඟ. ඉතින් ඒකෙන් තමයි අපි ලන්ච් ඕඩර් කරේ. එදා කෑම හදවනකන් හිටින්නේ. අපි පරක්කු ටිකක් ආව නිසා. මේ තියෙන්නේ පල්ලෙහාට ආවම තියෙන බෙඩ්රූම් එක. මේකත් හොඳයි, ලොකුයි. අර වගේම තමයි කෙට්ල් එක තියෙනවා, මිනි ෆ්‍රිජ් තියෙනවා, බීන්ස් තියෙනවා. මෙතනින් ඔන්න බෑක් ගාඩන් එකට යන්නත් පුළුවන්. පූල් එක තියෙනවා අතන. එතකොට මොනවද මේ? තමයි බෙඩ්. මේක ටිකක් ලොකු බෙඩ් එකක්. අනිත් ඒවා ඔක්කොම සේම්. අතන තියෙනවා කලින් වගේම වොෂ්රූම්. වොෂ්රූම් තියෙනවා. හැම එකේම ඇටච් බාත්රූම් තියෙනවා. තියෙන පල්ලෙහා ඩයිනින් ටේබල්, ජිම්, සීටඩ් ඒරියා, පූල්. තියෙන පූල් එක පොඩ එඩියටකින් බලමු. තියෙන පූල් එක. මේක හැබැයි කිඩ්ස්ලට පූල් එහෙම පොඩි පූල් එකක් නැහැ. ලොකු එක තමයි තියෙන්නේ. මෙතන බෑක් ගාඩන් එකකුත් තියෙනවා, ලොකු බෑක් ගාඩන් එකක්. එහෙනම් අපි යමු පොඩ්ඩක් බෑක් ගාඩන් බලන්න. හරිම ලස්සනයි ග්‍රීන්, හරිම ක්වයට් මේ ඒරියා එක. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් මෙහෙට නවතින්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් දාන්න ඒගොල්ලන්ගේ වෙබ්සයිට් ඩීටේල්ස් ගිහින් බලන්න. ලොකු බෑක් ගාඩන් එකක් තියෙනවා. හවසට ඉඳන් ඉන්න පුළුවන්. මෙතන පුංචි නිකන් ලේක් එකක් වගේ තියෙනවා.
මෙතන තියෙන පිනි ජම්බු ගහක් පේනවද? අපි ගෙඩි කඩාගත්තා. මේ උදේට මම හොඳට වෝක් එකකට යන්න පුළුවන් මේ බෑක් ගාඩන් එකේ ලොකුයි. Why? Why are you taking me now? බොරුවට. මේ තමයි විලා එක පේන්නේ. මම තමයි පේන්නේ. ඉතින් ඔන්න ඕගලන්ටත් කැමති නම් මේක ඇවිල්ලා නවතින්න පුළුවන්. මේක ඔන්ලයින් බුක් කරන්න පුළුවන්. මම හොයාගත්තේ FB එකේ විලාස් කියලා තියෙනවා ලංකාවේ විලාස්ම තියෙන page එක. මම ඒකෙන් තමයි හොයාගත්තේ. මේක නම Ian Lakes villa. Ian Lakes villa. මට මතකද Ian Lake villa හරි Ian Lakes villa හරි මට මතක නෑ. මම නම දාන්නම් screen එකේ. contact number එකකුත් මම දාන්නම් description box එකේ. උංගලන්ට කැමති නම් ඔන්න call කරලා බලලා book කරගන්න පුළුවන්. මේ අපේ කට්ටිය තමයි ඉන්නේ. ගොඩක් හවස් වෙනකොට ඉතින් එළියට යන්න හොඳ නෑ. ටිකක් මදුරුව ඉන්නවා. කොහොම ගස් එහෙම වැඩිනේ. ඉතින් එහෙම තමයි. ඉතින් කොහෙත් ගස් තියෙනකොට ඉන්නවනේ. ඉතින් ඒ නිසා ගොඩක් හවස් වෙනකොට මේ පැත්තට එහෙම එන්න එපා. කොහොම ඇතුලේ පුළුවන් ඉන්න. ඉතින් ඔන්න ඕගලන්ටත් කැමති නම් මේ කැලේ නවතින්න පුළුවන්. ඒකේ ඉන්නවා chef කෙනෙක්. අපි grocery ගිහින් දුන්නාම එයා ඕන කෑමක් හදලා දෙනවා. ඉතින් හරිම friendly staff ඉන්නෙත්. හරිම හොඳ. අනිත් එක clean. ඒක තමයි important දේ. Clean. ඉතින් ඔක්කොම rooms AC. ඒ නිසා හරි හොඳයි. ඉතින් ඔන්න ඕගලන්ටත් කැමති නම් ඇවිල්ලා මේකේ ඇවිල්ලා නවතින්න පුළුවන්. මේක ගොඩක් අයට book. ඉතින් අපිත් ඒ නිසා අමාරුවෙන් book කරගත්තේ. ඉතින් ඔන්න ඕගලන්ටත් මේක try කරන්න පුළුවන්. මේක තියෙන්නේ හික්කඩුවට ළඟයි. ඩඩැල්ල කියලා තියෙනවා. අනේ හරි තියෙන. ඉතින් ඔයගොල්ලෝ search කරලා බලන්න පුළුවන්. මම දාන්නම් නමයි contact number එකකුයි description box එකේ මම බලන්නම්. ඒ ටික දාන්න. ඒක ඔයගොල්ලෝ call කරලා උනත් information ගන්න පුළුවන්. ස්ට්‍රෝ බෑග් ගිල්ල ගන්න. මේගොල්ලන් චූටි ස්ට්‍රෝ බෑග් නෝ ලොකු ස්ට්‍රෝ බෑග්ස්. කම් බෑග් එක ලිටල් වන්. ආ මිකි යෝසගෝ. බාත්රූම්. ආ gifts ගන්න හරි කැමති. අම්මා දෙන්න අම්මා දෙන්න යාට තේරෙන්නේ නැහැ නේවා. කටන බලන්න. I put it at the corner. Oh. ඉතින් ලංකාවට ආවොත් මගේ ෆැමිලි එකත් එකතු කරගෙන මේ කොහේ හරි යන්න තමයි අපි කැමති. ඉතින් මට UK-නොට ඉංග්‍රීසි ගොඩාක් මිසින්. ඉතින් රොෂ් දන්නවා ඒක. ඉතින් රොෂ් මට ගොඩාක් හෙල්ප් කරනවා මේ දේවල් කරගන්න. ඉතින් thank you. ඉතින් මට හරි හැපි මෙහෙම එකතු වෙලා අපි ෆැමිලි එකක් විදිහට එන්ජොයි කරන එක. ඉතින් මේ සැරේ රොෂ්ගේ අම්මයි තාත්තත් ආවා. ඉතින් ගොඩක් හොඳයි. මගේ අයියේ සිස්ටරින් ලෝ ආවේ නැහැ. ඉංග්‍රීසි තව බබෙක් හම්බෙන්නේ නිසා එයාගේ දුවල දෙන්නයි උනාට ආවා. ඔව් ක්‍රෝල් කරා. නැත්තං අතේම ඉන්නව අයත් පවුන. අකෙලේ ඉස් අවස්ථයි. Yeah, please.
Open the door. යාටත් යන්න ඕනේ අවේ ඇයි අරේ මේවා එක තියන්න ඕනේ එයාට ගන්න ඉන්නේ වෝක එකක් බර එතකොට අල්ලන් යනෝනේ එතියෝ shall I change him man ka No. I'll change and come. Morning, Bristine. Then you put it like this. Good morning. Say good morning. Come on. Hey, babe, are you on? Yeah, now we're going to go. Come on, come on. Yeah, I'm here. ඉතින් දැන් අපි මේ යන්න හදන පොඩ්ඩක් එළියට අන්න වැස්ස පොඩ්ඩක් නැවතුණා. ඉතින් හෝප්ෆුලි වෙදර් හොඳ වෙයි කියලා හිතනවා. අපි යන්නේ Gold Fort. ඉතින් මං Gold Fort ඉස්කෝලේ කාලේ ගියාට පස්සේ මතක විදියට ගියේ නැහැ. ඉතින් එහෙ තමයි යන්න ඉන්නේ. ඉතින් බලමු වෙදර් එක මං කිව්වා වගේ හොඳ වුණොත් හොඳයි. වැඩි රස්නේ වෙන්නේ නැතුව. ඉතින් මෙතන ඉඳන් පොඩි වැඩි දුරක් නෑ Gold Fort එකට යන්න. Like 20 minutes වගේ ගියේ මට මතක විදියට. ඉතින් ඔන්න අපි ආවා Gold Fort. ඉතින් hopefully වෙදේක නම් හොඳයි. හැබැයි ටිකක් gloomy. ඉතින් වහින් නැති වුණොත් එච්චරයි. අඩ ගොඩක් රස නැති එකත් හොඳයි. තියෝට එහෙම රොෂ්ට එහෙම ගොඩක් හොඳයි ඒ නිසා. ඉතින් මේ ඉනි මගේ නීසස්ලා තුන් දෙනෙක්. ඉතින් අනිත් අය නිකන් තමයි අපි මෙතන ඉන්නේ.